අයිබෝන් සුබ උදෑසනක් අද බ්‍රහස්පතින්දා දවසේ අරුණෝදයෙන් ජයමගට අරගෙන ඔන්න මම අද ආවා. ඉතින් බ්‍රහස්පතින්දා දවස කියලා කිව්වහම විශේෂ දවසක් කියලා දන්නවා අරුණෝදයෙන් ජයමගට එකතු වෙන ඔබ. ඒ කියන්නේ ඔබ ආදරය කරන ජනප්‍රිය ඔබේ හිතේ ලැබුම් ගත්ත කෙනෙක් තමයි අද දවසේ ඔබත් එක්ක කතා බහට එකතු වෙන්නේ. ඉතින් කවුද අද දවසේ මාත් එක්ක මෙතන ඉන්නේ? අපි පුංචි රූප රාමු පෙළක් බලලෙමුකෝ. චිත්‍රනේ වෙයි බොල සීතාවේ අපුච්චා මන්තෝ මකනෝ මන්තෝ මකනෝ මන්තෝ මකලා හදනවා තොතුගේ ගැණිට හිරියර කරනවා මේ ගමේ උන්ට හිරියර කරනවා මන්තෝ මකනවා මකලා හදනවා මකලා හදනවා බොල මම මැරිච්ච දයින්ද තොගේ කල්ක්‍රියාව දිහා බලාගෙන හිටියේ තොගේ කල්ක්‍රියාව මැරිච්ච මටත් තව නම්බුවා බල එහෙමද තු මේ ගමේ උන් එකේ ගහලා ඉන්න බෑ අප්පුචා එහෙනම් බල මම මේ ගමේ හිටියේ තෝහාගේ දහම දැන් ඔබ දන්නවා අද කවුද ඇවිත් ඉන්නේ කියලා. ඉතින් බොහොම දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ඇයට බොහොම හොඳ කටහඬක් තියෙනවා දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් මේ හැම දෙයක්ම එකවර කෙනෙකුට පිටින්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඇයත් ඒ වගේ කෙනෙක්. බොහොම ආදරයෙන් පිළිගන්නවා අයිබෝන් සුබ උදෑසනක් ඔබට. ප්‍රවීණ රංගන ශිල්පිනී ජයනි සේනානායක තමයි අපිත් එක්ක අද දවසේ අරුණෝදයෙන් ජයමඟට එකතු වෙන්නේ. කාර්ය බහුලද නැද්ද කියන එකත් අපි කතා බහ කරන්න ඕනේ. ඒ වගේම මේ දවස්වල මොනවද කරන්න කියන එක දැනගන්නත් කැමතියිනේ. මම දන්න විදිහට කාලයක් වැඩ බාර අරගෙන සෑහෙන්න මහන්සි වෙලා ඒ දේවල් වල උපරිමයේ යෙදෙනවා. කාලයක් අපි කියනවා රෙස්ට් එකේ ඉන්නවා කියලා. අන්න එහෙම රංගන ශිල්පිනියක් තමයි ඇය. මේ දවස්වල කොහොමද වැඩ කරනවද? අර රෙස්ට් එකේ ඉන්න කාලෙද කරනවා? හේතුව තමයි නංගි මේ දිග කාලයක් අපි නිවාඩු ගත්තානේ. අවුරුද්දකටත් වැඩි කාලයක්. ඒක නිසා මේ දවස්වල අපහු වැඩ පටන් අරගෙන කරනවා. හැබැයි පරිස්සමෙන්. ඕනේ ඇත්තටම කණ්ඩායම් එකතු වෙන එක ටිකක් භයානකයි මේ කාලේ. ඇත්තටම අපි ගැන විතරක් නෙවෙයි අපි අපේ සමාජය ගැනත් හිතන්න ඕනේ. අපිත් එක්ක වැඩ කරන අනිත් අය ගැන හිතන්න ඕනේ. ඉතින් මේ දවස්වල වැඩිපුරම භාවිතාව වෙන වචනේ ආසාදිතයින්. ඉතින් සමහර විට මම ආසාදිතයෙක් වෙන්න පුළුවන්. ඒ මුනත් මගෙන් අනිත් අයට බෝ වෙනවා. අනිත් අය ආසාදිත වෙලා හිටියොත් මට බෝ වෙනවා. ඒක නිසා ඊටාම පරිස්සමෙන් ඒ අර සෞඛ්‍ය බලධාරීන් අපිට දැනුවත් කරලා තියෙන විදියට ඒ දුරවල් පරතරයවල් තියාගෙන සෞඛ්‍ය ක්‍රම පුරුදු අනුගමනය කරමින් හැබැයි වැඩ ගොඩක යෙදෙමින් ඉන්නවා. එහෙම නැති වුණත් ඇත්තටම අපිට බොහෝ දේවල් අතහැරෙනවා, මගේ අරෙනවා, අපි කාලේ අපරාධ කියලා හිතෙනවා. මොකද මේ කාලේ කරන්න පුළුවන් දේවල් තව අවුරුදු 4කින් 5කින් කරන්න බෑ. ඉතින් ඒක නිසා වැඩ නොකර බෑ. අනිත් එක අසනීපයක්, කරදරයක්, එහෙම නැත්නම් වසංගතයක් මොනවා හරි දෙයක් කියලා අපිට දේවල් අතාරින්න බෑ. ඒවත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියලා අපි මේ හොයාගන්න ඕන ක්‍රම සහ විදි. ඉතින් ඒක නිසා ඇත්තටම අවුරුද්දක් එකහමාරක් විතර අපි ගෙවල් වල හිර වෙලා හිටියා. නමුත් දැන් වැඩ පටන් අරගෙන කරනවා. ඒක නිසා කාර්ය බහුලයි. දැන් ඔහොම කියනකොට අපි පරිස්සම ගැන ගොඩක් හිතනවානේ. බලන්නකෝ මීටරයක් විතර දුරක් තියාගෙන තමයි අද දවසේ අපි වැඩසටහන කරන්නේ. කොහොමනම් දැන් මේ දවස්වල විශේෂයෙන් රංගන කටයුතු වල නිරත වෙනවා කියලා කිව්වනේ. එතකොට ටෙලි නාට්‍යද, චිත්‍රපටිද, වේදිකා නාට්‍යද, කෝකද කියලා අපිට හිතාගන්න බැහැ. පළවෙනිම කාරණේ වේදිකා නාට්‍යයක්. කියන්නේ මම අන්තිමටම කරේ මම නෙවෙයි වෙන කෙනෙක් වේදිකා නාට්‍ය. දැන් අවුරුදු දෙකක් එක කරලා ඊට පස්සේ අලුත් නාට්‍ය මගේ රාජිත දිසානායක අධ්‍යක්ෂණය කරන රචනා කරලා අධ්‍යක්ෂණය කරන 2019 ජූලි මාසේ දවසක් නාට්‍ය නම අලුත් නාට්‍ය. ඉතින් ඒකේ දින සතියකට දවස් 3ක් 4ක් විතර හැමදාම වුණු වීම ඇයි මාසේ වෙනකම්ම ඉතුරු ටික ටෙලි නාට්‍ය. ඊට අමතරව වෙළඳැන්වීම්, හඬ කැවීම් සහ ඊට පස්සේ ගෙදර වැඩ, ওই දේවල් එක්ක ඉතින් අතිශයින්ම කාර්යබහුලයි ඇත්තටම. හරි. ඉතින් කොහොම කරත් ඇයගේ රංගන නිපුණතාවය ගැන ඔබ හොඳින්ම දන්නවා. ඉතින් ඒ වගේම තමයි මම අර කිව්වනේ මේ සමහර අය ඒක එක එකනාගේ කැමැත්ත වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් සමහර නිර්මාණ බෙදා හදාගෙන කරනවා මේ අපිට ඕන කාලකදී හම්බ වෙන ඕනම නිර්මාණයක් කරනවා කියන තැන ඉන්න කලා ශිල්පිනියන් ශිල්පී අපි දකිනවා. ඒ වගේම තමයි මම මේ සීමාවෙන් එහාට යන්නේ නැහැ.
තෝරගන්නේ මේ වගේ දේවල් විතරයි. එහෙම දේවල් විතරක් තෝරගන්නවා ඊට අමතර වෙන දේවල් මට කරන්න අමාරු වෙනම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒ වගේ හරි අපි කියන්නේ හොඳට මේ මේන්ටේන් කරනවා තමන්ගේ රංගන කුසලතාවය. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි ඔබ. දැන් එතකොට මේ කොහොමද ඇත්තටම මේ 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 කටයුත්ත කරන්නේ? කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් අපි දකින කෙනෙක්ට වඩා ගොඩක් වෙනස්නේ. ඒ කියන්නේ එහෙම හිතෙයිද නිකන් කියලා හිතෙන්න පුළුවන් මේ රංගන ශිල්පියෙක් වුණාම ඕනම දෙයක් අපිට හම්බ වෙන නිර්මාණයක්නේ තමන්ගේ කුසලතාවය පෙන්වන්න. ඔබ කොහොමද මේ තෝරා බේරා ගැනීම කරගන්නේ? ඇත්තටම ඉරිෂ එක ටිකක් දිග උත්තරයක් දෙන්න ඕනේ ප්‍රශ්නයක්. මොකද රංග ශිල්පියාට එහෙම තෝරා බේරා ගැනීමක් කරන්න බෑ අවංකවම හිතුවොතින්. තෝරා බේරා ගැනීමකින් තොරව තමන්ගේ නිර්මාණවලට දායක වෙන්න ඕනේ වෙනවා. හැබැයි මට විශේෂයෙන් මට හිතන්න වෙනවා මම ජීවත් වෙන රට ගැන. මගේ සමාජය ගැන. මගේ පරිසරය ගැන. ඒ දේවල් අනිවාර්යෙන් මට හිතන්න වෙනවා. මොකද මම ජීවත් වෙන්නේ ලංකාව. එතකොට බුද්ධාගම පදනම් කරගත්ත ජීවිත රටාවක් අපිට තියෙන ජීවන රටාවක් තියෙන්නේ. අපි අපේ පවුල් ගැන ගොඩක් හිතන අය. එතකොට අපි අපේ සමාජය ගැන ගොඩක් හිතන අය විශේෂයෙන්ම කාන්තාවක් විදිහට හිතද්දී ඒක මට අනිත් අයට වඩා කියන්නේ පිරිමි පාර්ශවයට වඩා වැඩිපුර මට හිතන්න සිද්ධ වෙනවා. මොකද අවසාන වශයෙන් මම මගේ ගෙදර මගේ ගමේ මගේ සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මගේ රටේ ජීවත් වෙන්න ඕනේ. හැබැයි ඒ දේවල් නොහිතා ඒවා බාධක හරි ඒවා බැරියර්ස් කියලා හිතන්නේ නැතුව අර ඒක නිර්භීතකමක් එඩිතරකමක් ඇත්තට මේක තියෙන්න ඕනේ නෙලියෙක්ට. මට ඒක නැති වුණාට මොකද එහෙම නොවි ඒ වැටකඩලු කඩාගෙන බිඳගෙන යන්න පුළුවන් අය එහෙම තෝර බීර ගැනීම කරන්නේ නැහැ. ඇත්තට මොන විදිය චරිතයක් ආවත් කරනවා. ඇත්තට නළුවා කියන්නේ එහෙම තමයි. නළුවෙක් වෙන්න ඕනේ එහෙම. හැබැයි අවාසනාවකට මට එහෙම කරන්න බෑ. මොකද මම ඔය අර කලින් කිව්ව කාරණා ඔක්කොම ටික හිතන කෙනෙක් නිසා අවසාන වශයෙන් මට චරිතයක් කරලා මට මගේ පවුල නැති වුණොත් මට මගේ රට නැතිව වෙන රටකට ගිහිල්ලා පදිංචි වෙන්න වුණොත් තේරුමක් නැහැ. මොකද අපි අරන් බැලුවොතින් මම පහුගිය කාලේ එහෙම මේ ටිකක් වෙනස් විදිහේ චරිත කරපු අය මේ 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 රැල්ලට නොගිහින් වෙනස් විදියට හිතපු අර නිර්භීතව චරිත සමහර චරිත කරපු අයට ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් ආවා. ඒක අපේ සමාජයේ වැරද්ද සහ අපේ අවසනාව. එහෙම වෙන්න බෑ. නළුවෙක් නිළියෙක් තමන්ගේ පෞද්ගලිකත්වය නෙවෙයි ඒ නිරූපණය කරන්නේ. තමන්ට ලැබෙන චරිතයක් වෙන චරිතයක් තමයි අපි අපේ සිරුර අපේ කටහඬ පාවිච්චි කරලා අපේ හැඟීම් පාවිච්චි කරලා නිර්මාණය කරන්නේ. ඒක තේරුම් නොගන්න රටක ඉන්න වෙච්ච නිසා මට අනිවාර්යෙන්ම ඔය කියන තෝර බීර ගැනීම කරන්න වෙනවා. ඊට අමතරව චරිතයක් තෝර බීර ගනිද්දී මම හැම වෙලෙම හිතනවා නිකන් මේ දෙබස් ටිකක් කියලා මේ රූප රහමුවක පෙනී හිටින චරිත මමට කරලා වැඩක් නැහැ. ඇත්තටම මම චරිතයක් කරනවා නම් මම කරපු චරිතය මං ඒව දැකපු ප්‍රේක්ෂකයෝ බලපු ප්‍රේක්ෂකයන්ට මතක තියෙන්න ඕනේ. ඒක දැනෙන්න ඕනේ. ඒක විඳින්න ඕනේ. නැවත නැවත මතක් කරමින් විඳින්න පුළුවන් විදිහේ චරිතයක් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් මෙහෙම රූප රාමුවක පෙනී හිටින විතරක් චරිතයක් කරලා මට ඇත්තටම වැඩක් නැහැ. ඒක නිසා මං හැම වෙලෙම උත්සාහ කරනවා මට ලැබෙන චරිතය ඇතුලේ මොනතරම් පරාසයක් තුල මට රඟපාන්න පුළුවන්ද? මට මගේ සමාජය මොන තරම් සංවේදී කරවන්න පුළුවන්ද මේ චරිතය ඇතුලේ කියන එක අනිවාර්යයෙන්ම හිතනවා. එහෙම බරක් නැත්තම් කොච්චර මගේ කොච්චර හොඳ හිතවත් අධ්‍යක්ෂවරයෙක් වුණත් මම සමහර ලාවට කියනවා නෑ මට මේක කරන්න අමාරුයි වෙන කෙනෙක් තෝරගන්න කියලා. ඉතින් ඒ තෝර බීර ගැනීම කරනවා. මම හිතන්නේ අවස්ථා එකක් දෙකක් වගේ තමයි මම එහෙම තෝර බීර නොගෙන කරලා තියෙන්නේ. ඒ අතාරින්නම බැරි හේතු කීපයක් නිසා. හැබැයි එහෙම නැත්තම් මගේ අරගෙන බැලුවොතින් මම කරපු නිර්මාණ ටික මම එහෙම මේ මට සන්තෝෂ වෙන්න පුළුවන් විදිය නිර්මාණ ටිකක් මේ රටේ මිනිස්සුන්ට මතක තියෙන නිර්මාණ ටිකක් මම කරලා තියෙනවා. ඉදිරියටත් ඒ තෝර බීර ගැනීම එහෙමම කරන්න මම හිතනවා. ඔව්, ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි අය වැඩි අපිට මේ මාධ්‍ය තුල දකින්න වෙන්නේ නැහැ. හැබැයි අයව මතකයි ඇගේ නිර්මාණ හරහා. ඒ තෝරා බේරා ගැනීමත් එක්ක තමයි මේ අපිට මතක හිටින්නේ ඇගේ ඒ චරිතය. ඉතින් ඒ නිසා දැන් අර කලින් කිව්වා වගේ මේ
අපි දෙයක් කරනකොට අපි මාධ්‍යයක පෙනී ඉන්නකොට අපේ දක්ෂතාවයක් එක්ක අපි ඉස්සරහට එනකොට අපි හිතන්න ඕන දේවල් තියෙනවා කියලා ඇය හිතන විදිහට ගෙදර එතකොට ගම දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ අපේ රට ගැන මේ දේවල් ගැන අද කාලේ ඉන්න හැමෝම හිතනවාද කියලාත් අපිට හිතන සමහර වෙලාවට දොඩම් ගොඩක් බදාගත්තා වගේ එකපාර නිර්මාණ හැම දෙයක්ම එකපාර තමන්ට එන දේවල් තෝරා බේරා ගන්නේ නැතුව කරන අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. නමුත් ඇය සඳහන් කරපු ඒ කාරණේ මට හිතෙනවා විශේෂයි කියලා. අපි හිතන්න ඕන තැන්. ඒ කියන්නේ දැන් මේ වෙනකොටත් ඇය ලංකාවේ සහ ලෝකේ අපේ රටත් එක්ක නියෝජනය කරනකොට දක්ෂ නිලියක්නේ. දැන් පුංචි කාලේ ඉඳලා එන අපේ මේ කාලයත් එක්ක ගන්නකොට ඔබට තිබුණු ඒ පරිසරය කොයි විදිහටද බලපෑවේ? මම මේ ගරුත්වය රැක ගන්න ඕන කියන දේ කොතනින්ද ඔළුවට වැටුනේ? ඔක හැමෝටම හිතන දේකුත් නෙමෙයිනේ. ඔව්. ගෙදරින්. අනිවාර්යයෙන්ම ගෙදරින්. ආච්චි අම්මා සීයා ඊට පස්සේ අම්මා තාත්තා ඒගොල්ලෝ විශාල ගම්වල ජීවත් වෙච්ච විශාල පවු. එතකොට අපි දකිනවා ඒ ඒගලන්ට තියෙන ගෞරවය, ගම ඇතුලේ තියෙන ආදරය, ගෞරවය, පිළිගැනීම. එතකොට අපිට ඒව නැති කරගන්න කොයි වෙලාවකවත් ඉඩක් තිබුණේ නැහැ. ගෙදරින් එහෙම ඉඩක් හදලා තිබුණෙත් නැහැ. සමාජයෙන් අපිට එහෙම අපේ ගමෙන් හරි ඒ සමාජයෙන් හරි අපිට එහෙම ඉඩක් හදලා දුන්නෙත් නැහැ. අපි හදාගත්තෙත් නැහැ. ඒ ආදරය, ගෞරවය කියන එක අපි හැම වෙලේම අනිත් අයට දුන්නා අපිට ලැබුණා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අද වෙනකම්ම මේ අපි රැක ගන්න ඕනේ සමහර කාරණා තියෙනවා කියලා හිතෙන්නේ අපිට. සහ කොයි වෙල කොයි මේ වෙනකමුත් මම මගේ ගම අතහැරලා නැහැ. මට මම පුළුවන් හැම වෙලෙම මට යන්න ඕනේ ගමට යන්න ඕනේ ගිහිල්ලා කතා බහ කරන්න ඕනේ ගමේ මගේ නෑදෑයෝ අනිත් පිරිස හම්බ වෙන්න ඕනේ එහෙම එකක් මගේ ළඟ තියෙනවා. මම දන්නේ ඒක වැරදිද හරිද කියලා. ඉතින් ඒ ලැබිච්ච පන්නරය තමයි මට අද වෙනකම් මම හිතන්නේ නෑ මම සමාජයේ ජීවත් වෙන්න ඕනේ ගෞරවණීය විදිහට. මම කැමති නෑ මගේ ගෞරවය නැති කරගන්න. හැබැයි එහෙම ගෞරවණීය විදිහට මුල පටන් අරගෙන අන්තිම වෙනකොට ඒ ගෞරවය නැති වෙන විදිහට වැඩ කරන අයත් ඉන්නවා. මම කියන්නේ තමන්ගේ පවුල් පසුබිමෙන් හරි තමන් ජීවත් වෙච්ච පරිසරයෙන් හරි තමන්ගේ පාසල් වලින් හරි ඒව නොලැබුණත් නොලැබුණ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ට බුද්ධියක් තියෙන්න ඕනේ. මිනිස්සෙක් විදිහට පළවෙනියම මිනිස්සෙක් විදිහට මේ සමාජය අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද? අනිත් කෙනාට ආදරය කරමින්, අනිත් කෙනාට ගෞරව කරමින්, අනිත් අයගේ අදහස් වලට ගරු කරමින් මේ සමාජය කියන්නේ නීති රීති පිළිපදිමින් අනිත් අයව නොරිදව කෙනෙක්ට උදව් කරමින් කොහොමද කෙනෙක්ගේ වචනයක් අහන්නේ නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක ගැන තමන්ට තමන්ගේ බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරගන්න පුළුවන්. මම කියන්නේ අර එහෙම සමාජයකින් අරම පරිසරයකින් එහෙම අත්ලක් නොලැබුණා. ඉතින් මම හිතනවා මට ওই කාරණා ඔක්කොම ටික එකතු වෙලා තියෙනවා කියලා. එහෙම මොනව නොතිබුණත් මම හිතනවා මම මිනිසෙක් විදිහට මම හැම වෙලෙම හිතනවා මගේ මේ සමාජයට වෙන්න ඕනේ දෙයක් තියෙනවා. මම ජීවත් වෙන්න ඕනේ විදිහක් තියෙනවා. එහෙම හැම වෙලෙම හිතලා ජීවත් වෙන එක ඇතුලේ වෙන්නේ නැති අදටත් මම මේ වචනයක් අහන්න නැතුව නෙවෙයි ඒකට කියන්නේ. ඒ කියන්නේ මොකද අපි කොච්චර හොඳට ජීවත් වුණත් වචන කියන මොනවාරි කියනවා අනිවාර්යයෙන්ම කියනවා. ඒක අපි රටේ හැටිද මම දන්නේ. නමුත් මම මට සතුටු වෙන්න පුළුවන් විදිහට මං ජීවත් වෙමින් ඉන්නවා කියන එක මම විශ්වාස කරනවා මට දැනෙනවා. ඔබ බොහොම සතුටින් ඉන්න කෙනෙක් කියලා අපි දන්නවා. දැන් අර කිව්වා වගේ ගමට ගිහාම එතකොට ඉස්සරම දැක්කා අය එතකොට පාසලේ කට්ටිය මේ අය දැන් හම්බ වෙනකොට කොයි වගේ ප්‍රතිචාරද දෙන්නේ? ඒ කාලේ වගේම තාමත් මිත්‍රශීලීද මොනවද කියන්නේ උපදෙස් දෙනවද මෙහෙම කරන්න? නෑ කවුරුත් එහෙම උපදෙස් දෙන අය නැහැ. ආදරේ වැඩිකමට එහෙම කරන වෙලාවල් ඉතින් මම ගිය සතියේ ගමේ ගියා. ගියාමත් මට හම්බ වුණා අද තුන් දෙනෙක්. ඉතින් මට කියනවා මේ ඇත්තටම ඔයා ඉස්සර ගමේ හිටිය ගෑනු ළමයම තමයි තාමත්. ස්වරූපය චුට්ටක් වෙනස් වෙලා හැබැයි ඒ ගති ගුණ, ඒ කතා බහ, ඒ සියලු දේවල් එහෙමයි. ඉතින් ඒ නිහතමානීකමට අපි ආදරෙයි කියලා. ඒ මං හිතන්නේ කෙනෙක්ට ඒ දෙන වටිනාකම කොච්චරද කියලා කියන්න බෑ. ඒ මේ වචන ඇහෙනකොට ලැබෙන ඒ තෘප්තිය සතුට කොච්චරද කියලා කියන්න බෑ. ඒක අහන්න ටිකක් අමාරුයි. හැමෝටම මේක අහන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අමාරුයි අහන්න. ඒක අහන්න ඇත්තටම අහන්න අපි හදවතින්ම නියතමාණි වෙන්න ඕනේ. එහෙම නැතුව බෑ.
ඉතින් ඒ වගේ බොහොම අමාරුවෙන් ආපු ගමනක් අපි කියන්නේ මේ දුෂ්කරතා කියලා කියන්නේ එක එක විදිහේ දුෂ්කරතා තියෙනවනේ තමන්ගේ තත්ත්වය ගොඩනගා ගන්න එකත් මේ වගේ ක්ෂේත්‍රයක බොහොම අමාරු කාර්යයක් ඒ වගේම ඉතින් ඒක ජයගත්ත කෙනෙක් තමයි ඇය දැන් මේ රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට පිවිසීමත් එක්ක මම හිතන්නේ විශ්වවිද්‍යාලය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමත් එක්කම රංගන කුසලතාවය තව වැඩි වෙන්න ඇති එතකොට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන කාලය ඇතුළතදී රංගන කටයුතු වලට යෙදෙන අවස්ථාව ලැබුණාද පාසලේ එහෙම නැත්නම් ගමේ මොනවා හරි දේවල් වලදී අනාවැකි පල කරපු අය එහෙම හිටියද මේ ගැන අනිවාර්යයෙන්ම හිටියා විශේෂයෙන් මගේ ගුරුවරු කියන්න ඕනේ ඒ කියන්නේ මම 6 වසර 7 වසර විතර ඉඳලා මම විවිධ දේවල් වලට සහභාගී වෙනවානේ රංගපානවා නටනවා සින්දු කියනවා කන්සර්ට් වල තරඟ වල ඒවට ගිහිල්ලා දිනනවා ඉතින් එතකොට මට අනිවාර්යයෙන්ම කීපෝ සුමිත්‍රා දිසානායක කියලා මගේ ගුරුතුමියා හිටියා එතුමිය මට කිව්ව දෙයක් තමයි පුතා ඔයා කවදා හරි මේ කලාව පැත්ත ඔයා තෝරගත්තොත් ඔයා එතනින් ඉහළටම යන්න පුළුවන් ඒක නිසා ඔයා ඇය මගේ ක්‍රීඩා ගුරුතුමිය එතකොට මට ඕන වුණේ ඒ කාලේ ක්‍රීඩිකාවක් වෙන්න. ඒ කියන්නේ දක්ෂ ක්‍රීඩිකාවක්. අනේ ඒක දන්නේ නැහැ. දැන් මොන වගේ ක්‍රීඩා වලටද දක්ෂ මෙහෙම අපි? නෙට්බෝල්, වොලිබෝල් තමයි ප්‍රධානම ක්‍රීඩා දෙක. ඊට අමතරව මම හෙල්ල විසිකිරීම කරා. බයිසිකල් පැදීම. ඒ දේවල් වලින් මම ජයග්‍රහණ කරලා තියෙනවා. හොඳම හොඳම ක්‍රීඩිකාව වෙලා තියෙනවා පාසලේ කීප වතාවක්. හෙල්ල විසිකිරීමට නම් මාත් කැමතියි. අමාරු නෑනේ. ඔව්. ඒක හරි අමාරුයි. ජවය තියෙන්න ඕනේ ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් නමුත් එතුමි මට කිව්වේ ඔයා මට ඕන උනේ ඇත්තටම නෙට්බෝල් වොලිබෝල් ක්‍රීඩා උපදේශිකාවක් වෙන්න. ඒක තමයි මගේ හීනේ උනේ. එතකොට මට සුමිත්‍රා ටීචර් කිව්වා මේ නෑ පුතා ඔයා මිදිකටම ඉතාම දක්ෂයි. හැබැයි ඔයා මේ මේකෙන් ගියොත් ඔයා එච්චරම එතනින් එහාට වට මුකුත් නෑ. ඔයා රිටයර් වෙනකන් ඔයාට උපදේශිකාවක් වගේ විදිහට ඉඳලා එතනින් ඉවරනේ හැබැයි ඔය ආර්ථෝර ගත්තොත් ඔයාට ගොඩාක් ස්කිල්ස් ඔයාට ගොඩාක් දක්ෂතා තියෙනවා ඔයාට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් ඒ හින්දා ආර්ථෝර ගන්න කියලා එතුමියම බලෙන් මාව මේ එතුමියගේ යෙහෙලියෙක්ට හඳුන්වලා දෙනවා සාගරිකා විමලරත්න කියලා නර්තන ආචාර්යවරියකට එතනින් තමයි මම පටන් ගත්තේ නැටුම් හදාරන්න ඒ කාලේ ඇතුළතම මට පුළුවන් වුණා වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙන්න අනුරාධපුරේ වන්නේ වේදිකාව කියන නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්න. එතකොට මම පාසල් ශිෂ්‍යාවක් විදිහට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා නාට්‍ය කරනවා. වසන්ත දුග්ගනාරාල සහෝදරය එහෙම තමයි එතකොට ඒකේ ජේෂ්ඨයින්. ඉතින් ඒගොල්ලන් එක්ක එකතු වෙලා වැඩ කරා. පාසල් යන කාලේ උතුරුමැද පළාතේ හොඳම නිලී විදිහට දෙපාරක් සම්මාන ගත්තා. ඉතින් ඒවත් එක්ක මම විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරන්න කොළඹ ආපුවම වසන්ත දුග්ගනාරාල සහෝදරය හරහා තමයි කොළඹ ඇතුලේ මම මේ වැඩ කරන්න පටන් ගන්නෙ. වසන්ත අයියා තමයි මාව අඳුන්ලා දෙන්නේ බානු ප්‍රසන්නට. ඔහුගේ වේදිකා නාට්‍යක තමයි මම මුලින්ම රඟපාන්නේ සහ මගේ සහෝදරය මංගල සේනනායක අයියාගේ මගුල් කෑම වේදිකා ළමා නාට්‍යයයි පවුලේ අයත් සම්බන්ධකමක් තිබුණා තියෙනවා උත්තමාචාර කියන වේදිකා නාට්‍ය එකම කාලේ පටන් ගත්තේ 96 ඩිසెంబර් වගේ 97 මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා ඒත් එක්කම වසන්ත දුග්ගනාරාල සහෝදරයම ලියනවා මේ මනස්ථාපය කියලා කොටස් තුනක ටෙලි නාට්‍යයක් ඒක අධ්‍යක්ෂණය කරන්නේ පානු ප්‍රසන්න නිෂ්පාදනය කරන්නේ ටෙලිවිව් ආයතනය ඒක තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍ය මනස්ථාපය කියලා කොටස් 3යි. 3යි. ඒක එතකොට ඒ දවස්වල ඔය අනුගණන් වල කොටස් 12 තමයි වැඩිම ටෙලි නාට්‍යයක ප්‍රමාණය තිබුණේ. කොටස් 20කට වඩා වැඩි වෙන්නේ නැහැ සමහරවිට. කොටස් 12 තමයි ගොඩාක් ටෙලි නාට්‍ය තිබුණේ. අපි ගොඩක් පුංචි ඒ කාලේ. කොටස් 3ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් ඒකට. දැන් කාලේ කොටස් 30ක ටෙලි නාට්‍යයක් වගේ. ඒක තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍ය. 97. ඔහුම ඊට පස්සේ අවුල් හරය කියන ටෙලි නාට්‍යයේ පොඩි කොටසක් මම රඟපෑවා. ඊට පස්සේ මම ඇත්තටම ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකව අතරට ආවේ ටෙලි නාට්‍යයේ නිලියක් විදිහට මම ලංකාවේ ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තේ ප්‍රේක්ෂකව මම හඳුනගත්තේ කලාවේයි මම හඳුනගත්තේ ප්‍රසන්න ජයකොඩි නිෂ්පාදනය මේ අධ්‍යක්ෂණය කරපු ආනන්ද අබිනායක නිෂ්පාදනය කරපු සඳාමාවකයි ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යය තාමත් මතකයි බොහෝ දෙනෙක්ට. ඉතින් දැන් ඔය දේවල් ගැන කියද්දී
කලාවට අවශ්‍ය වටපිටාව හැමම හැදුනා. එතකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවහම මේ ගැන වැඩිදුර හදාරන්නත් අවස්ථාව ලැබුණා. ඇත්තටම විශ්වවිද්‍යාලය තුලදී මේ කලා ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න පෞරුෂය ගොඩනගා ගන්න සුදුසු පසුබිමක් තිබුණා. ඒ කියන්නේ දැනට වැඩිය ඒ කාලේ සෑහෙන වෙනස් වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ ලැබෙන නිර්මාණ සහ ඒගොල්ලෝ වැඩ කරන හැටි. එතකොට ලැබෙන අත්දැකීම් විශ්වවිද්‍යාලයක් කියලා කිව්වම දැන් තියෙන ප්‍රතිරූපයට වැඩිය ඒ කාලේ එක වෙනස් වෙන්නේ නැතිනේ. කොහොමද ඒ අත්දැකීම? ඔව් මෙහෙමයි. ඇත්තම කිව්වොත් මම විශ්වවිද්‍යාලය ඇතුලේ රංගන කටයුතු කරේ ඉතාම අඩුවේ. විශ්වවිද්‍යාල නාට්‍ය එක උළෙලකට මම උළෙල වල දෙකකට අන්තර් විශ්වවිද්‍යාල නාට්‍ය උළෙල වල දෙකකට මම සහභාගී වුණා කෙටි නාට්‍ය අංශ වලින්. ඒ අරගෙන මම විශ්වවිද්‍යාලය ඇතුලේ රංගපෑවේ නැහැ. මම හැදෑරුවේ නර්තනය. උඩරටන නර්තනය තමයි මගේ ප්‍රධාන විෂය. එතකොට මම අනු විෂයක් හැටියට නාට්‍ය රංග කලාව ඉගෙන ගත්ත ඇරෙන්න මම ප්‍රධාන විෂයක් විදියට නාට්‍ය රංග කලාව ඉගෙන ගත්තේ නැහැ. අපි හිතුවේ දැන් නිලියක් වෙන්න ඉගෙන ගන්න ඇති කියලානේ. එතකොට ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ මම නර්තන විෂයත් එක්කම තමයි හිටියේ. එළිය තමයි මම හැම වෙලාවම නිලියක් විදියට වැඩ කටයුතු කළේ. මගේ පළවෙනි අවුරුද්දේ ඉඳලම විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ ඉඳලම මම ගොඩක් එළියේ නාට්‍ය එක වැඩ කරපු කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාල කටයුතු අතපසු කරලා මම නාට්‍යත් එක්ක විශේෂයෙන් වේදිකා නාට්‍යත් එක්ක ගනුදෙනු කරපු එක්කෙනෙක්. ජයලත් මනෝරත්නයන් කපිල කුමාර කාලිංග වගේ ශේෂ්ත්‍රේ ප්‍රසන්න විතානගේ වගේ දවන්තේන් එක්ක මම ඒ කාලේ වැඩ කරා. මම මේ ශිෂ්‍යාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කාලේ. ඉතින් ඒක නිසා මම බාහිරව තමයි ගොඩක් දේවල් ගොඩනගා ගත්තේ විශ්වවිද්‍යාලෙන් හැදෑරුවේ මගේ නර්තන විෂය කියන එක විතරයි. හැබැයි පෞෂ්‍ය ගොඩනගා ගන්න මේ දෙකම يعني බාහිර වැඩ කටයුතු සහ විශ්වවිද්‍යාල ජීවිතය කියන දෙකම මට ගොඩාක් ලොකු පිටිවහලක් සහ ලොකු ලොකු මේ පන්නරයක් වුණා. මොකද විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ නාට්‍ය ජීවිතයට වඩා සම්පූර්ණ වෙනස් එකක්. විවිධ 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 පිරිස් විශාල පිරිසක්නේ. එකෙක් නෙවෙයි විශාල පිරිසක් සහ විශාල තරගයක් තියෙන තැනක්. දැන් කලි වගේ ඉගෙන ගන්න ගොඩාක් ලේසි පහසු නෑ සහ අපි කරේම ප්‍රායෝගික විෂයක්. කලා විෂයක් නිසා. ඔව්. කියන්නේ නැටුම් කියන්නේ මේ ප්‍රායෝගිකවම් කරන්න එපැයි. ඊළඟට අපිට දැන් වගේ මේ පොඩි 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 කොටස් බෙදලා තිබුණේ නෑ. විශාල විෂය ධාරාවක් තිබුණා. කවිම තියෙනවා මං හිතන්නේ 5000ක් විතර. පාඩම් කරන්න ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ. එතකොට ඒ ඔක්කොම කවිවලට ප්‍රායෝගිකව නටන්න ඕනේ. ඉතින් කුහුඹා කංකාරිය දරවද මේවද ඔක්කොම ඉගෙන ගන්න එපැයි අපි. ඒව ලේසි නෑ. කුහින්වත් බලන්න හොයන්න තිබුණේ නෑ. හරි අපහසු. YouTube එකෙන් බලන්න නෑ. මොනවත් තිබුණේ නෑ. ඉතින් අපිම ප්‍රායෝගිකව කරලා 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 මේ ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඒක අමාරුයි සහ උදව් කරනවා හරි අඩුයි. අර ගොඩක් වැඩ කරන අයට කොහොමත් උදව් කරනවා ටිකක් අඩුයි. එහෙම එකක් තිබුණා නැත්තේ නැහැ. තාමත් එහෙම වෙන්න පුළුවන්. තාමත් ගොඩක් ලාවට එහෙමයි. හැබැයි විශේෂයෙන්ම කියනෝනේ මම මගේ බැච් එකේ කට්ටිය අය මගේ යාළුවෝ ඊට පස්සේ මට පස්සේ ජූනියර්ස්ලා වුණත් මට උදව් කරා. අදටත් මට උදව් කරන අය ඉන්නවා විශ්වවිද්‍යාලේ. එහෙම එකක් මට තිබුණා. මන්ද මේ මම සම්බන්ධතා පවත්වන විදිය සහ ගොඩනගාගත් විදියද දන්නේ නැහැ. මට එහෙම කැනහිලිකම් කරපු අය හරි අඩුයි. උදව් කරන්න තමයි අදටත් උදව් කරන්න පිරිස තමයි ඉන්නේ මට විශ්වවිද්‍යාලේ. මේ මට කපන්න කවුරුත් දැන් ගොඩක් අය කියන්නේ කැපිලි කෙටිලි. මට ඒවා හරීම ඉතාම අල්ප වශයෙන් තමයි සිත් තිබුණේ. ඒක කතිකාචාර්ය වරියෙක්ගෙන් මගේ හිත රිදුනා ඇරෙන්න. ඒ කියන්නේ මම එළිය ගිහිල්ලා වැඩ කරනවට මට හරි දෝෂාරෝපණ මේකක් තිබුණා. මම දන්නේ ඇයි කියලා අදටත් මම දන්නේ නැහැ. මම එතුමියට කිව්වා මැඩම් මෙහෙම මට කෑ ගහපු එක මට ලොකුවට බලපෑවා ජීවිතේ. මං ආස වුණේ නැහැ ඒකට. එහෙම කියලා මං එතුමියට පෞද්ගලිකවත් කිව්වා ඒක. ඒ අරින්න මට කවදාවත් එහෙම මේ ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. හැම වෙලෙම හැදෙන්න ගොඩනගෙන්න තමයි හයියක් උනේ. ඒ වගේම තමයි දැන් එහෙම ප්‍රශ්නයක් වුණත් හිතරිදීමක් වුණත් ඒක වැඩිය පෙන්වන්න යන්නෙත් නෑ නේ. හිතේම තියාගෙන කාත් එක්කවත් කියන්න එහෙම කරන කෙනෙකුත් නෙමෙයි අපි දන්න විදිහට.
ඒ නිසාම අය හොඳ කෙනෙක් කියලා තමයි අපි හැමෝම දන්නේ. දැන් ඔබ කියවනේ දැන් ක්ෂේත්‍රයට එනකොට වැඩිපුර වැඩ කරනකොට දැන් දක්ෂතාවය නිසා හම්බ වෙන දේවල් නෙමේ. ඉතින් ඒ ප්‍රවීණ පිරිසක් එක්ක වැඩ කරන්නත් හම්බ වුණා. මේක හැමෝටම හම්බ වෙන දේකුත් නෙමේ. ඉතින් මේ ඒ නිසා මේ මට හිතුනේ මේ අලුතින් රංගන ශිල්පිනියක් විදිහට දැන් බොහෝ දෙනෙක් ශිල්පියෙක් හරි විදිහට එනකොට දැන් රංගන ශිල්පිනියක් ගත්තොත් ආධුනික කෙනෙක් කෙනෙක් අලුතින් ක්ෂේත්‍රයට එනවා කියලා කිව්වහම එක එක විදිහ අය ලඟ වෙන්න බලනවානේ සමහරට ඇත්තටම උදව් කරන්න එහෙම නැත්නම් මොකක් හරි දෙයක් වෙන ප්‍රයෝජනයක් ගන්න බලාගෙන ඉතින් මේ අනුවත් ආපු ගමන වෙනස් වෙන අවස්ථා තියෙනවා ඔබට මේ වගේ අභියෝග ආවේ නැද්ද කොහොමද මේ දේවල් වලට මුහුණ දුන්නේ නැත්තේ නැහැ ඒ ප්‍රශ්න අනිවාර්යයෙන්ම අලුත් කෙනෙක්ට එනවා හැබැයි ඒකට තමයි අපිට බුද්ධියක් දීලා තියෙන්නේ සහ අපිට හොඳ හිතක් දීලා තියෙන්නේ एक मोनवा हरी विनास वेरदी मार्ग वाली कौर हरी एक विशेषम अभी भावचिक हदादी अभी बुद्धियनो मेघल हदाने अभी भावचिकर भावच नवीन कुहमद कील तोर बीरगा सह मम अद्यकमेंदे अर्थम अपित्यक वेडकर अपित्यक कथाभाकर अपित्यक असुकन सीयलम दिनायक सहोदरात्न दड़ीलेस गुडनगा गट पास कौरुत्न अट එහෙම අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න හරි කරදර කරන්න හරි අපි අපේ ඒ ඒ සහෝදරත්වය කියන එක නැති කරගත්ත තැනදී අපි අපි දන්නේම නැහැ අපි ගොදුරු බවට පත් වෙනවා ඉතින් මම හිතනවා අනිත් අයව තීරුම් ගන්න අනිත් අයටත් ආදරය කරන්න මට මම ආදරය කරන්න ඒ දේවල් ටික ගොඩනගා ගත්තට පස්සේ එහෙම මේ බය වෙන්න කාරණාවක් නැහැ मट विश्वास मट आदर एक मट हानिया मम करें तब के मट हानिकर मंगे मंग अणिके नाट आदर मंग उबट आदर मंग उबट हानिया दिने सहोदर मंग हित मे मगे सहोदरी मे मगे सहोदरिया कल अभी वेड दीवन कर गुतीवत अभी अणिके ना पावचिकरातने अभी पावचिकर अभी अणिके नाट इड दिने ඒකට මං කියන අර මුලින් මං කියෝගේ හොඳ හිතක් සහ හොඳ බුද්ධියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔන්න කලා ශිල්පිනියක් ශිල්පියෙක් වෙනකොට අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල්. ඊට අමතරව තව මොනවද තියෙන්න ඕනේ කියලා ඇයගේ අත්දැකීම් එක්ක අපි කතා බහ කරමු. මේ දේවල් ඇත්තටම වැදගත් වේවි ඔබට සාමාන්‍යයෙන් කලා ශිල්පියෙක් ශිල්පිනියක් එහෙම නැත්නම් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අද මේ පැය ඇයත් එක්ක අපි ගත කරන මේ මොහොත හුඟක් වටිනවනේ. ඇයත් එක්ක මට තව දෙයක් අහන්න තිබුණේ මේ විරාමයට කලින් අපි කතා කරද්දි කිව්වා මේ ඉස්කෝලේ කාලේදී ක්‍රීඩා උපදේශන සඳහා හිටපු ගුරුවරිය තමයි මේ රංගනයට යොමු වෙන්නේ කියලා ඒව බල කරලා ඒ පැත්තට යොමු කරලා තිබුණා ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙනකොට රංගනය නෙමේ නර්තනය තමයි වැඩිපුරම හැදෑරුවේ කියලා. හැබැයි අපිට නිර්මාණවලදී මේ නර්තනයේ හැකියාවක් තියෙනවා කියන එක ලොකුවටම පෙනුන්නේ නැහනේ. දැන් මේක ඇත්තටම කොයි වෙලාවකවත් රංගනය තුළදී මේ නර්තනයේ හදාරපු දේ ඒ තුලින් ගත්ත දැනුම සහ යම්කිසි දේවල් ප්‍රයෝජනවත් තුනේ නැද්ද? නැත්තම් ඔබ රංගන ශිල්පිනියක් වෙනකොට මේ ක්ෂේත්‍රය ඊට වැඩිය ඒකට තැනක් දෙන්නේ නැතුව රංගන කටයුතු වලටම ඔබ තෝරගත්තද? ඔව් ගොඩක් වෙලාවට තෝරගත්තේ මේ රංගපානම විතරනේ. හැබැයි මම වේදිකාවේ මම බොහෝ චරිත සඳහා මගේ නර්තන හැකියාව පාවිච්චි කරලා තියෙනවා. සහ අදටත් මම නම්‍යශීලීත්වය කියන එක ඉගෙන ගත්තේ මම මේ නර්තනයේ. නර්තන විෂය කියන්නේම අතිශයින්ම නම්‍යශීලී විෂයක්නේ. නම්‍යශීලී නොවි නර්තනය කරන්න බෑනේ. අතිශයින් නම්‍යශීලී වීම තමයි නර්තනය. ඉතින් ඒක නිසා අදටත් චරිතයක් කරද්දී ඒ චරිතය ඇතුලේ නම්‍යශීලීත්වය කියන එක වර්ධනය කරගන්න. ඒ කියන්නේ මේ ශරීරයට නෙමෙයි ඒ නම්‍යශීලීත්වය යොදා ගන්න විදිය. ශරීරය සහ මනස සහ සියලු දේවල් තුල නම්‍යශීලීත්වය කියන එක නළුවෙක් වෙන්න බෑනේ. නම්‍යශීලී නොවි නළුවාගේ ප්‍රධාන කාර්ය නම්‍යශීලී නළුවෙක් වීම. එතකොට ඒක මම ගන්න අනිවාර්යයෙන්ම මගේ නර්තන ජීවිතය ඇතුලේ. ඉතින් වේදිකාවේදී මම බොහෝ චරිත මේ වලට මම ලවුනා කළ හදියක් කියලා සම්පූර්ණ නර්තනයම පාවිච්චි කරපු වේදිකා නාට්‍යයක් කරා. ඊට පස්සේ ඔය වීරය මැරිලා වගේ නාට්‍යයක් කනේරුමල් වීරය මැරිලත් මම නර්තන ශිල්පිනියක්. වීරය මැරිලා නාට්‍යයේ කනේරුමල් නාට්‍යයේ ඔය වගේ නාට්‍ය කීපයක මම මේ නර්තනයේ ප්‍රයෝජනයට අරගත්තා. ටෙලි නාට්‍ය එකක් දෙකක් කරෙන්න
එහෙම නර්තනය මගේ එහෙම දක්ෂතා පෙන්වන්න මට අවස්ථාවක් හම්බුනේ නැහැ. හැබැයි දැන් මම නැවතත් නර්තන කියන්නේ මම දැන් නවත්තලානේ අවුරුදු ගාණක්. ඒතර අවුරුදු 20කට වැඩි ඉන්න නවත්තලා. ඉතින් දැන් මම තීරණය කරලා තියෙනවා නැවතත් පුහුණු වීම කරන්න. එකක් මගේ ශරීරය සහ මගේ මනස වෙනුවෙන් සහ ඉගෙනගත්ත විෂය නැවත නැවත පුහුණු වෙන එක ඇතුලේ සමහර විට මම හිතනවා මට වෙන මගක් කොහෙන් හරි විවර වෙයි එහෙම කියලා පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒක නිසා මම හිතුවා නැවත නර්තන දැන් අලුතෙන් හදාරනවා වගේ පුහුණු වෙන්න වෙනවා. ඉතින් එහෙම ඒ පුහුණු වීම කටයුතු ආරම්භ කරන්න දැන් ලෑස්ති වෙලා ඉන්නවා මම. ඒ හොඳයි. ඔයා ඒ නොදැන අහුව ප්‍රශ්නයක් ඒක. හැබැයි මම නැවතත් ඒක පටන් ගන්න මේ තීරණය කරලා තියෙන මොහොතක තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ මම. එහෙනම් සතුටුයි. සමහර විට දැන් අපි 얘 ගැන කතා කරපු හින්දා තව වෙනස්ම විදිහ ආකාරයේ චරිතයකින් ඇව දකින්න පුළුවන් වෙන්නත් අවස්ථාව තියෙනවා. දැන් ඔබ කලිනුත් සඳහන් කරපු දේවල් අතර දැන් මේ මම අහන්න යන දේ ගැන කියවුණා. ඇත්තටම රංගන ශිල්පිනියක් හරි ශිල්පියෙක් හරි වෙන්න යනකොට අපි හදාරන්න ඕනේ රංගනය විතරමද? මීට අමතරව අපි කරන්න ඕන දේවල් තියෙනවද? මේ අපි කාලයක් මේ ක්ෂේත්‍රයේ රැඳෙනවා නම් කොයි විදිහටද අපි ඒ චරිතය ගොඩනගා ගන්න ඕනේ? රංගන ශිල්පිනියක් ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මම හිතන්නේ මේක හුඟක් වැදගත් වේවි. දැන් ඔබත් රංගනයට අමතරව නර්තනය, එතකොට තව ගායනයටත් දක්ෂයි කියලා මම අහලා තියෙනවා. විවිධාකාරයේ දේවල් තියෙනවානේ. මේවා එක එක තැන්වලදී යෙදෙන අවස්ථාවක් එන්න පුළුවන්. නමුත් සමහර දේවල් තියෙනවා ඇත්තරම අපි රංගනයට අමතරව ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා. ඒක රංගනයට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බොහෝ ප්‍රවීණ අයගේ කතාව ඇහුවහම අපිට ඒ වගේ හම්බ වෙච්ච තොරතුරු තියෙනවා. ඔබ සඳහන් කරන්නේ කොයි විදිහේ දේවල් අපි ගොඩනංවා ගන්න ඕනේද? මෙහෙමයි. රංගනය විතරක් හදාලා නළුවෙක් වෙන්න පුළුවන් නම් ලංකාවේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න හැමෝම නළු නිළියෝ වෙන්න එපා. ඒක විෂය විතරයි. හැබැයි විෂය ධාරාවෙන් එහා විශාල ලෝකයක් රංගනය කියන එක අපිට නොහිතන්න බැරි, මේ අපිට හිතන්න බැරි තරම් විශාල ලෝකයක්, විශාල පුළුල් විෂයක්. ඒක මේ රංගපානවා කියන එක ලේසි නෑ. විෂය කරුණු ටිකක් විතරක් දැනගෙන තව කෙනෙක් අපිට ලියලා දෙන චරිතයක තියෙන හැඟීම් අපිට දනවන්න බෑ විෂය කරුණු විතරක් දැනගෙන. මූලික වශයෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ අපේ සමාජය. මා අවට සිටින සමාජය මට මම සංවේදී වෙන තරමට තමයි මට නළුවෙක් වෙන්න පුළුවන්. මම විෂය ඉගෙන ගනි. මම මේ මොනවාද තියරි මම ඉගෙන ගනි. හැබැයි ප්‍රායෝගිකව මම ඒක කරන්න මට තියරිටිකෙන් බෑ. න්‍යායාත්මක කරුණු වලින් බෑ. මේ ප්‍රායෝගිකව නළුවෙක් වෙන්න මම මගේ සමාජය. මොකද මං මට නිරූපණය කරන්න හම්බ වෙන්නේ, මට ප්‍රතිනිර්මාණය කරන්න හම්බ වෙන්නේ මගේ සමාජයනේ. අපි ජීවත් වෙන සමාජය. මගේ සමාජය හෝ මගේ නොවන සමාජයක් හෝ මේ මට නිර්මාණය ප්‍රතිනිර්මාණය කරන්න හම්බ වෙන්නේ. එතකොට මේ සමාජයේ මිනිස්සුන් අධ්‍යයනය කරන්න ඕනේ. සමාජයේ එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. මේ සමාජයට සංවේදී වෙන්න ඕනේ. ඒ දේවල් නැතුව අපිට නළුවෙක් වෙන්න බෑ. මම හැම වෙලේම කියන්නේ මගේ රංගන පාසල, මගේ සමාජය, මගේ මිනිසු. උන් තමයි මට රංගපාන්න මෙවලම් ටික හොයලා දෙන්නේ. ඒගොල්ලන්ව තමයි මම නිරූපණය කරන්නේ. මම දකින, මට හම්බ වෙන, මට මුණ ගැහෙන, මං ඇසුරු කරන, මං අහන විවිධ පුද්ගලයන්ගේ විවිධ ස්වරූප තමයි මම නැවත නිරූපණය කරන්නේ. මට ලැබෙන චරිතයකට මං අහන, මං දකින, මං විඳින කෙනෙක්ව මං දාගන්නවා. එයාව ඇතුල් කරගෙන මම නැවතේ ඒ ලැබෙන චරිතය ප්‍රතිනිර්මාණය කරනවා. ඒක ඇතුලේ තමයි මම සාර්ථක වෙනවා නම් වෙන්නේ. එතකොට අනිවාර්යෙන් මම මගේ සමාජය ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව කොහොමද මම ටීම් එකක් එක වැඩ කරන්නේ? කොහොමද මම අනිත් කෙනාගේ වෙලාවට ගරු කරන්නේ? තව කෙනෙක්ගේ වෙලාවට, يعني මම නළුවෙක් නම් මම වෙලාවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම රියසල් එකකට මම වෙලාවට යන්න පුරුදු වෙන්න ඕනේ. මම රූපගත කිරීමකට වෙලාවට යන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සියලු දේවලුත් රඟපා නළුවෙක්ට අතිශයින්ම වැදගත් කරුණු. කවුරුත් හිතන්නේ නැති දේවල්. ඊළඟට මම කොහොමද අනිත් කෙනාගේ අදහස් ඉවසන්නේ? يعني තව කෙනෙක්ගේ අදහසක් ඉවසන්නේ නැතුව මං කොහොමද නළුවෙක් වෙන්නේ?
මොකමද නෙලියෙක් වෙන්නේ මට ඒක කරන්න බෑ තව කෙනෙක්ගේ අදහසක් මට අහන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම නැතුව මට නළුවෙක් නෙලියෙක් වෙන්න බෑ මං කියන්නේ මේ නළුවෙක් පෝෂණය වෙන කාරණා ටික ඊළඟට තර්කය තර්කය ඉවසන්න පුරුදු වෙන්න ඕනේ තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ තර්ක කරන්න පුළුවන් වගේම තර්කය ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ නිකම් මෙහෙම පිටපතක් දුන්නාම ගිහිල්ලා කරන්න බෑ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක කොහොම මෙහෙම නෙවෙයි ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ නෑ ඒක එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්නේ කියලා තර්ක කරලා තර්කය තුලින් අපිට යහපත් කාරණා ටිකක් එකතු කරගන්න පුළුවන් ඒ ඒ එකතු කරගත්ත යහපත් කාරණා ටික චරිතයකට ගොනු කරලා නිරූපණය කර. හැබැයි ඒකට අපිට පුළුවන් වෙන්න ඕනේ තර්ක කරන්න සහ තර්ක ඉවසන්න. ඒ කියන්නේ මූලික වශයෙන්ම කණ්ඩායම් විදිහට වැඩ කරන්න, කණ්ඩායම් හැංගීම් ඇති කරගන්න, කණ්ඩායමක් ඉවසන්න, කණ්ඩායමක් දරා ගන්න, කණ්ඩායමකට ආදරය කරන්න. මේ දේවල් ටික දැනෙන්න ඕනේ. වෙලාවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව අපේ සමාජය අපි ඉගෙන ගන්න ඕනේ. සමාජ අධ්‍යක්ෂින් ගන්න ඕනේ. ඉතින් ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම නළුවෙක්ට ඕනේ. එහෙම නැතුව නළුකම කරන්න අමාරුයි. හැබැයි ඒ සියලුම දේවල් එක අපිට ලැබෙන චරිතයක මේ හතර ගුණ අපි දැනගන්න ඕනේ. අර සරලම භාෂාවෙන් කියනවා නම්. ඒ කියන්නේ කොහොමද මට ලැබෙන චරිතයකට ඒ ඒ ඒ චරිතය ඒ මොහොතේ ජීවත් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා නිවැරදිව වටහාගෙන නිවැරදිව ඒ මොහොතේ චරිතය ඇතුළේ ජීවත් වෙන එකනේ රඟපානවා කියන්නේ. මට ඒ ලැබෙන චරිතයේ ඒ මම නිරූපණය කරන මොහොත ඒ මොහොත ඇතුළේ මේ චරිතය කොහොමද හැසිරෙන්නේ? ඒක තමයි රඟපානවා කියන්නේ. ඊට එහා වෙනමකුත් නැහැ. මට මේ මේ අවස්ථාව මට රඟපාන්න දුන්නොත් මේ මොහොතේ මම මේ හැසිරෙන විදිය මම නැවත නිරූපණය කරන්න ඕනේ. මේ මොහොතේ මම කොහොමද හැසිරුනේ? ඒක තමයි රඟපාන. ඊට එහා මොකුත් නැහැ. ඉතින් ඒ ඒ ඒ ඒ බුද්ධිය වෙනුවෙන් ඒ ඒ ඥානය ඒ ඥානණය වෙනුවෙන් කියවන්න ඕනේ, බලන්න ඕනේ, අහන්න ඕනේ. පොතපත කියවන්න ඕනේ, නිර්මාණ බලන්න ඕනේ, අනිත් අයගෙන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික එකතු කරගත්තම තමයි හොඳ නළුවෙක් නිලියෙක් වෙන්න පුළුවන්. ඒ මොකුත් නැතුව න්‍යායාත්මක කරුණු ටිකක් විතරක් ඉගෙනගෙන නළුවෙක් වෙන්න බෑ. තර්ක කරන්න පුළුවන් වෙන්න අපි හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. අර සමාජයේ හොඳ උදාහරණයක් අපිට නොදන්න දේවල් ඉගෙන ගන්න. මට මේක ඇත්තක් කියලා හිතුනේ. දැන් අපි ඉන්නේ නාගරික පරිසරයක වෙන්න පුළුවන්. හැබැයි මේ ඇය ගෙදිහා බැලුවාම අපි ටෙලි නාට්‍යයක හරි එහෙම නැත්නම් චිත්‍රපටයක හරි දැක්කොත් ඒ චරිතය ඇය නෙමෙයි. ඒ කියන්නේ එක්කෝ අම්මා කෙනෙක් දුෂ්කර පළාතක ඉන්න දුක් විඳින අම්මා කෙනෙක් එහෙම නැත්නම් ටිකක් සැරපරුෂ බිරිඳක් මේ වගේ විවිධාකාරයේ චරිත. නමුත් අපි දන්නවා ඇය එහෙම කෙනෙක් නෙවෙයි කියලා. නමුත් විවිධ චරිත උකහා ගැනීම තුළින් ගොඩනගා ගන්න අත්දැකීම් හරහා තමයි අපිට මේ වගේ දෙයක් ලස්සන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි මම හිතන්නේ සමාජයෙන් අපි නිරීක්ෂණය තුළින් ලබා ගන්න පුළුවන් හොඳම දේ කියලා ඇය සඳහන් කරේ. ඉතින් දැන් ওই වගේ කතා කරගෙන එනකොට දැන් විවිධාකාරයේ අත්දැකීම් වලට මුහුණ දෙනවනේ. අපිට ඉවසන්න පුරුදු වෙන්න ඕනේ කියලාත් කිව්වා, තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මේ වගේ අත්දැකීම් ගොඩක් ඇයට ඇතිනේ දැන් මේ සෑහෙන කාලයක් මේ ක්ෂේත්‍රයේ ඇය. ඉතින් කාන්තාවක් විදිහට දැන් කාන්තා දිනියත් ඔන්න මෙන්න වගේ අපි කාන්තා දිනිය කියලා සමරන දිනයක් තියෙනවනේ මාර්තු 8 වෙනිදාට. ඔව්. ඉතින් කාන්තාවක් විදිහට මේ වගේ දේවල් ඉවසන්න කොහොමද පෞරුෂයක් ගොඩනගා ගන්නේ? ඇත්තටම අපි දෙයක් වෙනුවෙන් කතා කරනකොට මම දන්නවා දැන් ඔබ කලින් සඳහන් කරාට මට මේ එහෙම කෑ ගහන්න කියන්නේ අපි කියන්නේ මේ ඉස්සරහට යන්න කතා කරන්න මං වැඩි යන්නේ නැහැ කිව්වට ඔබ එහෙම කෙලින් කතා කරන කෙනෙක්. දැන් මේ වගේ තියෙන ගතිගුණ ගොඩනගා ගන්න එක කාන්තාවක් විදිහට අපි ගොඩනගා ගැනීම තුළදී මේ ජීවිතේටම වැදගත් වෙන දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි රඟපාන තැන විතරක් නෙමෙයි අපේ ගෙදර එහෙම නැත්නම් අපි රැකියාවක් කරනවා නම් එතන දෙමව්පියෙක් ඉන්නවා නම් අපි දරුවෙක් විදිහට සමාජ ජීවත් වෙනකොට අපි ඒ ගොඩනගා ගන්න දේවල් ඒ කට්ටියක් එක්ක ඉස්සරහා ඒ හැසිරීමත් එක්ක අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන දේවල් එක්ක කාන්තාවක් විදිහට ඉදිරියට යන්න කොහොමද අපි මේ දේවල් අපේ තුල ඇති කරගන්න ඕනේ? මෙහෙම ඒක කාටවත් කියලා දෙන්න බෑ. ඒක තමන් තුලින්ම ගොඩනගීම තමයි. තමන් තුලින්ම ගොඩනගින්න ඕනේ දෙයක්. ඒ කියන්නේ මම මූලිකව හිතුවොතින් මාව රිදවනවට කවුරුත් මාව රිදිනවට මං කැමති නැහැයි කියලා. ඒකම අනිත් කෙනත් එසේමනේ. ඔව්.
මම මාව රිදවනවට මම කැමති නැත්නම් තව කෙනෙකුත් කැමති නැහැ ඒක නව රිදවනවා ඔබට එවැනි අත්දැකීම් ලැබිලා නැද්ද ඒ කියන්නේ හිත්රිදීම් සහ අපි කියන්නේ පුංචි සමහර අය අතරේ ප්‍රතික්ෂේප වීම වගේ දේවල් ඒ වගේ තැන්වලදී මූණ දුන්නේ කොහොමද දරා ගැනීම අතින් එහෙම ඔව් ප්‍රතික්ෂේප වීම මට ජීවිතේ නැහැ තම කිව්වොතින් හැබැයි මට හිත්රිදීම් වෙලා තියෙනවා අර ඒක ඔයා දැන් කලින්ම කිව්ව දෙය හරි මගේ හිත කාගේ හරි අතින් රිදුනොතින් මං කායකවත් කියන්නේ මං දරා ගන්නවා හැබැයි මාව රිදවපු කෙනාට මං කෙලින් කියනවා ඔයාගේ මෙහෙම දෙයක් නිසා මට දුක හිතුණා මට රිදුණා ඇයි ඔයා එහෙම කරේ කියලා මං අහනවා ඒ මගේ විදිය හැබැයි ඒකෙන් මේක තව ආය අතරට ගිහිල්ලා මේක ලොකු ප්‍රශ්නයක් වෙනවට වඩා අදාළ කෙනාට කතා කරලා කිව්වම හරි ඇහුවම හරි ඒක විසඳෙනවා එතනින් ඒක ඉවරයි සහ කවුරු හරි මාව රිද්ද බොතින් මං එහෙම කියලා ඒක විසඳුනේ නැත්තම් මං අතහැරලා දානවා මම කියන්නේ ඇත්තටම මාව සූපත් කරගන්න නෙවෙයි ඒ තැනත්තා ඇයි එහෙම කරේ කියලා දැනගන්න. එතකොට ඒක මගේ වැරද්දක් නිසා නම් උනේ. මං ආයි කවදාවත් ඒ වැරද්ද කරන්නේ නැහැ. ඒක මිසක් මාව සූපත් වෙන්න නෙවෙයි. හැබැයි කවුරු හරි මාව රිද්දවනවා නම් මට කතන්දර කියනවා නම් මට බනිනවා නම් මං ඒව තනියෙන් දරා ගන්නවා. මට ඒක දරා ගන්න පුළුවන් මොකද මම දන්නවා මම මිනිහෙක් වගේම හැමෝම මිනිස්සු. වැරදි කරන්නේ, වැරදි හොඳ කරන්නේ, නරක කරන්නේ, වැරදි කරන්නේ සියල්ල කරන්නේ අපි මිනිස්සු. අපි සතෙක් අපිට වැරද්දක් කරාට අපි ගණන් ගන්න හැබැයි මේ මිනිහෙක් වැරද්දක් කරනවා අපි ගණන් ගන්න නේ සතෙක් අපිට වැරද්දක් කරොත් අපි ගණන් ගන්නවද නෑ නේ අනේ සතා පුපව අහිංසකයි කියලා අපි අතහැරලා දානවා වගේ අපි මිනිස්සු අපිට වැරදි කරාමත් ඒක තමයි මිනිස් ස්වභාවය වැරදි කරනවා මිනිස්සු නොහිත කරනවා හිතලා කරනවා ඒක තමයි ස්වභාවය හැබැයි කවදා හරි දවසක ඒගොල්ලන්ට තේරේ එහෙම කියලා හිතන්න මම පුරුදු වෙලා ඉන්නවා සහ දැන් මම මේ මගේ වටේ ඉන්න දැන් මං වඩා හිතවත් ගොඩාක් හිතවත් සමහර වෙලාවට මට ගොඩාක් හිතවත් නොවන අයට පවා ප්‍රශ්න වුණාම මගෙත් එක කතා කරනවා. කතා කරනවා ඒක මම දන්නේ ඇයි කියලා. හැබැයි මම මගේ ළඟ ඒගොල්ලන්ට විසඳුමක් තියෙනවා. ඒක මං හරි ආසයි මං ඒකට. මොකද මේ හැමදාම යාළුවෙක්ගේ හරි යාළුවෙක් නොවන කෙනෙක්ගේ හරි ප්‍රශ්නයකට මම උත්තර දෙනවා. ඒක කරදරයක් නෙවෙයි. නෑ මම කරදරයක් මම ඒක හරි කැමැත්තෙන් කරන්නේ. සමහර වෙලාවට ඊටාම මේ විශාල ප්‍රශ්න. ඒ කියන්නේ සමහර ප්‍රශ්න මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න වෙන වගේ ප්‍රශ්න. හැබැයි මගෙත් එක කතා කරනවා. එතකොට මං ළඟ හරි මේ සරල විසඳුමක් තියෙනවා ඒවට. ඒකට හේතුව මම හිතන්නෙම මම ඒ ප්‍රශ්න දිහා බලන විදිය මං ජීවිතේ ගන්න විදිය ජීවිතේ ගැන හිතන විදිය මම මිනිස් ස්වභාවය මේකයි කියලා මම තීරුම් ගන්න විදිහත් එක්ක වෙන්න ඇති සමහර විශාල පෞල් ප්‍රශ්න මගෙත් එක්ක කතා කරන වෙලාවල් තියෙනවා මං ඒවට විසඳුනොත් මම දෙනවා ඉතින් මං හිතන්නේ අරකම තමයි ඇත්ත ඒ කියන්නේ ගැහැණියක් විදියට මිනිහෙක් විදියට මේ මොන්න කෙනෙක් විදියට හරි අපිට හිතන්න පුළුවන් නම් අපි අවසාන වශයෙන් මේ ජීවත් වෙන්නේ මිනිස් සමාජය කියන එක ඇතුලේ මිනිස් සමාජය ඇතුලේ මිනිසුන් විසින්ම තමයි හොඳ නරක සියලු දේවල් තීරණය කරන්නේ. ඉතින් ඒවට අපි මේ එක තේරුම් අරගෙන අෂ්ට ලෝක ධර්මය දැන් මම අහන්න මට හිතෙනවා ලාභ ලාභ යසය බුදුදහමත් එක්කත් ලොකු සම්බන්ධතාවයක් ඇති කියලා හිතෙනවා ඒත් එක්ක කියන්නේ අපි කියන්නේ වැඩිපුර සම්බන්ධ වෙලා ඉන්නකොට අපිට ඒ දේවල් ජීවිතේට එකතු වෙනවා මෙහෙම එකකුත් තියෙනවා මම බුදුදහම කියන එක අර එහෙම වැළඳගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි ඒක අවංකව කියන්න එපැයි අපි කියන්නේ පන්සලේ ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි බුදුදහම බුදු ධර්මය කියන එක ඇතුලේ තියෙන යහපත් කාරණා මම මගේ ජීවිතයට එකතු කරගන්න කෙනෙක්. අනිත් කෙනෙක්ට මා මෛත්‍රී කරන්න, ආදරය කරන්න, වෛර නොකර ඉන්න, සම්මා සතිය වඩවගන්නේ කොහොමද මොන ප්‍රශ්නයක් ආවත් යහපත් සිහිය කොහොම පවත්වාගන්නේ කියන එක ඒක තමයි වැදගත්ම ජීවිතේ. කියන්නේ මොන දෙයක් මොන විදිය ප්‍රශ්නයක් අපිට ආවත් අපිට සම්මා සතිය වඩව ගන්න පුළුවන්. يعني අපි යහපත් සිහිය වඩව ගන්න පුළුවන් නම් අපි කලබල වෙන්න ඕනෙත් නෑ, අපි වැටෙන්නෙත් නෑ. ඒ කියන්නේ මේක තමයි ලෝක ස්වභාවය. කියලා අඳුනගත්තට පස්සේ මේ
ගැහැණියක් විදියට හරි මිනිසෙක් විදියට හරි දුවෙක් විදියට නිලියෙක් විදියට බිරිඳක් විදියට හරි ලේසි පහසුයි එහෙලියක් විදියට හරි පහසුයි ඒ විදියට ගමනක් යන්න කොයිතරම් වේවල් අපිට ඇයත් එක්ක කතා කරද්දි හිතන්න පුළුවන්ද ඉතින් දැන් මේ දවස්වල විවිධ කටයුතු වල යෙදෙන්න පටන් ගත්ත කියලා කිව්වා මේ මම දන්න එක නිර්මාණයක් තියෙනවා මමත් මේ නිර්මාණය දකින්න ආසාවෙන් ඉන්න ප්‍රේක්ෂිකාවක් විදියට අපි සඳහන් කරමු එක්තරා චිත්‍රපටයක් තියෙනවා තාම ප්‍රේක්ෂකින් අතරට ඇවිල්ලා නැහැ ආශාවනේ චිත්‍රපටි ඒ චරිතය හරි විශේෂ එකක් මං හිතන්නේ එවැනි චරිතයක් මීට කලින් ඔබ කරලා නැහැ නෑ මම කරලා ඒ කියන්නේ එවැනි චරිතයක් කරලා නැහැ නමුත් අපි ඒ චරිතය ගැන කියමු දමිල ජාතික කාන්තාවක් හොඳට සිංහල කතා සිංහල භාෂාව හොඳින් කතා බහ කරන දමිල ජාතික කාන්තාවක් මවක් ලස්සන දූලා දෙන්නෙක් ඉන්න දුම්රිය පාලකවරයෙක්ගේ බිරිඳක් ඉතින් ඇත්තට මේක චරිතයක් විදිහට සුවිශේෂී තමයි හරි හැඩ චරිතයක් ඒක හරි හැඩයි ඒ චරිතය ඒ ස්වභාවය ඒ කතා විලාශය ඒ හැසිරෙන විදිය දරුවන්ට ආදරය කරන විදිය තමන්ගේ ස්වාම පුරුෂයාට ආදරය කරන විදිය ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය හරි ආදරණීයයි ආදරණීය ගෑණියක් ඒකට ඒ ඒ ඒකට ගැළපෙනම වචනේ තමයි හරි හැඩ චරිතයක් කියන එක හරි රහ චරිතයක් ඉතින් හැබැයි ඒක මට ගොඩක් සුවිශේෂී වෙන්නේ ජයලත් මනෝරත්නයන් මම ජීවිතේ වැඩිම ප්‍රමාණයක් මං හිතන්නේ රඟපාපු රංගදරයා ඌත් එක තමයි මම වැඩිපුරම වේදිකාව සහ සිනමාවේ ටෙලි නාට්‍යවල මම මේ බිරිඳ විදිහට ගොඩාක් රඟපාලා තියෙනවා මනෝයත් එක්ක සඳාමාවකයි පටන් ගත්තත් මම මනෝයත් එක්ක ඉතින් එතුමාගේ අවසන් චිත්‍රපට රංගනය කියන්නේ අවසන් රංග රංගනය ඒ චිත්‍රපට කාලය තුළදී තමයි එතුමා ටිකක් මගේ එක්ක රඟපාලා තමයි අපි එන ගමන් තමයි එතුමාට කියන්නේ රඟපාපන් ඉන්න ගමන් තමයි පොඩි අසනීප තත්ත්වයේ දැනුනේ ඇවිල්ලා හොස්පිටල් එකට ගියා එදායින් පස්සේ අපහු මේ නැගිටින්නේ නැහැ ඊට පස්සේ ඔපරේෂන් එකත් කරලා පොඩ්ඩක් හොඳ වෙලා චිත්‍රපටේ නැවතිච්ච දර්ශන කීපය කරා අපහසුයෙන් මං හිතන්නේ මේ ළඟපාතත් නෙමෙයි ඒ රුගත කිරීම තිබුණේ ඉතින් කොහොම හරි අන්තිමට ඒ ඒ ටිකක් රඟපාලා හඬ කැවිමුත් ඉවර කරලා තමයි එතුමා අපිව අතෑරලා ගියේ ඉතින් ඒක විශාල කියන්නේ මුළු චිත්‍රපට කණ්ඩායමටම අදටත් අදටත් විශාල ඒක නිවේදනාවක් ලොකු ෂොක් එකක් ඒක ඒ වේදනාව කවදාවත් ජීවිතේ නැති වෙන එකක් නැහැ අපි හැමෝටම අපිට එහෙම තැන් හම්බ වෙනවා ලොකු වේදනාවක් හැබැයි මම හැම වෙලේම කියන්නේ ආවොතින් අපි යන්න ඕනේ අපි ඉන්න බලාගෙන නෙවෙයි ඉන්නේ කොයි මොහොතේ හරි අපි යන්න බලාගෙන නෙන්නේ හැබැයි අපි ඉන්න කාලය ඇතුලේ අපි මොනවාද මේ රට වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් කරන්නේ කියන එකයි වැදගත් මනෝය විශාල මෙහෙවරක් මේ රට වෙනුවෙන් කරපු කියන්නේ ලියලා තියෙන පොත් ප්‍රමාණය ඔහුගේ දැනුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඉඳලා බෙදලා දීලා තියෙන ප්‍රමාණය ඔහු කරලා තියෙන නිර්මාණ අදටත් පාසල් විෂය ධාරාවට ඇතුළත් කරලා තියෙන නිර්මාණ ඔහු කරලා තියෙනවා සහ නළුවෙක් විදිහට මේතුමා ප්‍රකට කරලා තියෙන දක්ෂතාවය ඉතින් ඒවත් එක්ක අන්තිමට දුක් විඳලා තමන්ට තමන්ම එපා වෙන තැනට වැටෙන්නේ නැතුව එතුමා ඉක්මනට අපිව දාලා ගියා මම නම් ඒක ගැන ඇත්තටම සතුටුයි මොකද දුක් විඳ හිටියනම් අපි කොයිතරම් දුක් වෙනවද ඒ දිහා දකිනකොට ඔව් එතකොට ඒ ඒ ඒ රංග පෞරුෂය එහෙමම ඉතුරු කරලා එතුමා ගියා ඉතින් ඒක ගැන දුක් වෙන්න ඕනේ නෑ සතුටු වෙන්න ඕනේ ඉතින් ඒක නිසාම මේ චිත්‍රපටය ඇත්තටම හරි සුවිශේෂයි එතුමාගේ අවසන් චිත්‍රපට රංගනය සහ ඊට පස්සේ ආයේ මුකුත් රඟපෑවේ නැහැ කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ ඉදිරියේදී අපිට මේ නිර්මාණය දකින්න හම්බ වෙනවා තේජයිද්ද මල්ගොඩ අධ්‍යක්ෂවරයා අලුත්ම නිලියක් හඳුන්වලා දෙනවා නවක නිලියක් හේමාල් තමයි ප්‍රධාන චරිතයක් කරන්නේ මම මනෝ අයියා කීප දෙනෙ දිනිතිවල් ගමගේ බිමල් ජයකොඩි මල් බිමලුත් වෙනස්ම විදිහේ චරිතයක් ඒ කියන්නේ විකට චරිතයක් වගේ අපි දැකලා නැහැනේ බිමල්ගෙන් අපි හිතන්නෙත් නැහැනේ ඉතින් මේ
විකට රංගනයක් දිවල් කරන්නේ නෑ ඒක ඒ විකට චරිතයක් කියලා කියන්න බෑ අතිශය මේ එක්තරා චරිතයක් ඔව් වෙනස් විදිහ චරිතයක් මේ වෙනස් කතා බහක් ඇති වෙයි බිමල් ගැනත් එහෙම ටිකක් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් විදිහේ හරි අර මහා ලොකු දැවැන්ත නිර්මාණයක් කියලා නෙවෙයි මම කියන්නේ හැබැයි සුන්දරව රස හැමෝටම හරි රස විඳින්න පුළුවන් හරි රස නිර්මාණයක් අපි හිතාගෙන බලාගෙන ඉන්නවා ආශාවරි චිත්‍රපටය එනකම් දැන් ඔය දේවල් ගැන කියදී අර ඔබ කිව්වා වගේ දැන් බිමල් ගැන වුණත් කියනකොට මේ ඒක හරි වෙනස් චරිතයක් කියලා අපිට දැනෙනවානේ දැන් ඔබේ රංගන කුසලතාවයේ දිහා බලනකොට මට හිතෙන දෙයක් තමයි මේ මං හිතන්නේ මේක බොහෝ දෙනෙක්ට හිතෙන දෙයක් අපි අර එක චරිතයක් දක්ෂ විදිහට නිරූපණය කරාම ඒ ආකාරයේම චරිත ඉදිරියට ලැබෙන පොඩි තත්ත්වයක් තියෙනවානේ ඔබටත් ඒක හිම වුණාද කියලා හිතෙනවා දැන් එහෙම එකක් නොවුණා කියලා ඔබට හැඟෙනවා ඇති සමහර රංගනීය තුලදී ඒක වෙනස් විදිහට ඔබ කරන්න උත්සාහ කරනකොට මොකක් හරි වෙනස් චරිතයක් හිතේ තියෙනවද මට මේ වගේ එකක් කරන්න කවදා හරි මං කැමතියි කියලා නැහැ ඉරිෂ මට එහෙම කවදාවත් හිතිලා නැහැ කවදාවත් මට හිතිලා නැහැ ඒ කියන්නේ ලැබෙන චරිතයේ ඇතුලේ ගැඹුරක් තියෙනවද කියන එක විතරයි මට අදාළ වෙන්නේ මොනතරම් සංකීර්ණ දේ චරිතස කියන්නේ අවංකවම කිව්වොතින් අතිශය සංකීර්ණ චරිත තමයි මට හම්බ වෙන්නේ සමහර වෙලාවට පිටපත අතට ගත්තම හිතෙනවා මම මේක කොහොමද කරන්න කියලා එච්චර අමාරු චරිත තමයි මට හම්බ වෙන්නේ නමුත් මං කැමතියි ඒකට කියන්නේ අමාරු චරිත හොයලා ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න කැමති ඒ නිසා හොයන්න හොයන්න ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙනවනේ දේවල් මේ එළියට දාන්න ඕනේ දේවල් අන්න ඒ දාන්න කියන්නේ වෙන ජවයක් තියෙනවා අපිට අර ඇඟ මස් ඇට ලේ නහර ඇතුලේ තියෙනවා මේ රඟපාන්න ඕනේ හොඳ චරිත අයර රඟපාන්න ඕනේ කියන එක අන්න එහෙම හම්මුණාම අතාරින්න හිතෙන්නේ නෑ එයලා කොහොම හරි ඒ වෙනුවෙන් කැප වෙලා හොයලා කරනවා ඉතින් මරාගෙන කතා කර බහ කරමින් අධ්‍යක්ෂවරයා වෙනස්කම් කරමින් සමහර ලවට ආගියුමන්ට්ස් යනවා දැන් වේදිකාව වගේ නම් පැය දෙකේ තුනේ කතා සාකච්ඡා වැඩක් කරන්නේ සාකච්ඡාමයි කරන්නේ තර්ක කරනවා රණ්ඩු කරගන්නවා එහෙම තමයි හැබැයි ඒක තමයි වෙන්න ඕනේ සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඉතින් හැබැයි අර එක වගේම නිර්මාණ ගොඩක් වෙලාවට හම්බ වුණා ටෙලි නාට්‍යවල චිත්‍රපට සහ වේදිකාව ගත්තොත් වෙනස්ම විදිහේ චරිත මං කරලා තියෙන්නේ හැබැයි එක වගේ චරිත වුණත් ඒ අර ස්වරූපය එක වගේ වුණාට චරිතය ඇතුළාන්ත සම්පූර්ණයෙන් වෙනස් විදිය චරිත හම්බුනේ ටෙලි නාට්‍යවල වුණත් හැබැයි ස්වරූපය අර ගොඩක් වෙලා රින්ද හැට්ටනේ ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක වගේ කියලා හැබැයි නෑ ඇතුළාන්තේ වෙනස් දැන් ඔබ නිරූපණය කරන චරිතවලට හඬක වීමේ දායක වෙන්නේත් ඔබමයි. මේ රංගනයට මේ හඬ කොයිතරම් වැදගත් වෙනවද? සහ මේ හඬ රංගනය මං හිතන්නේ ඒකත් මේ රංගපාන හැමෝටම තියෙන දෙයක් නෙමෙයිනේ. ඔබට විශේෂයෙන් ඒක හොඳින් පිටලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක්ට විශේෂයෙන්ම වේදිකාවේ හරි වේදිකාවේ අපි හිතමු මේ නාට්‍ය දිහා නොබලා මෙහෙම අහගෙන ඉනකොට නාට්‍ය දිහා මෙහෙම ඇසෙන් නොබලා කනෙන් අහන් ඉන්නකොට දැනෙන්න ඕනේ. ඒක තමයි මේ සාර්ථක රංගනය කියන්නේ. කියන්නේ එච්චර මේ අපි කතා කරන විලාශය, අපි කතා කරන ටෝන් එක, ඒ හඬ උස් පහත් වීම, ඒ හඬට දෙන ජීවය. කියන්නේ අපි ඒ හැඟීම හඬට දෙන්න ඕනේ. අපි ඒක ප්‍රැක්ටිස් කරනවා වේදිකාව ඇතුලේ. ඒකම තමයි මම හිතන්නේ අපි ඊට පස්සේ සිනමාවට හරි ටෙලි නාට්‍යයට හරි පාවිච්චි කරන්නේ. සහ හඬ කැවීම ශිල්පය කියන එක මේ හරි විශේෂ සුවිශේෂයි. මොකද අපි වෙන කෙනෙක්ගේ මේ හැඟීම් ටිකකටනේ අපි අපේ හඬ පාවිච්චි කරන්නේ. අපි වෙන කෙනෙක්ගේ හැඟීමකට අපි හඬෙන් හැඟීම දෙනවා. වෙන කෙනෙක්ගේ මුහුණේ හැඟීමකට. ගොඩක් වෙලාවට අපි ඒක ඔබත් මමත් අපි දෙන්නම දන්න දෙයක් තමයි අපි මේ හඬ අහන්නේ නැතුව මේ හඬ අපි අමතක කරලා දාලා අපි අපේ හඬ අලුතෙන් දෙනවනේ එතකොට අපි මේ හැඟීමත් අලුතෙන් දෙනවනේ සමහර චරිත අපි නොහිතන විදිහට සාර්ථක වෙන්නේ සහ හරි රසවත් වෙන්නේ ඒ අපි ඒ නළුවා හරි නිලියා හරි මුහුණෙන් අපිට ඉදිරිපත් කරලා තියෙන මුහුණෙන් පෙන්නලා තියෙන හැඟීමට වඩා තීව්‍ර හැඟීම අපි අපේ හඬින් දෙන හින්දා ඒ හඬින් මේ රඟපාන්න පුළුවන් කියලා කිව්වොත් හරියටම රඟපානවා
හඳින් රඟපාන එක තමයි කරන්න ඕනේ. කියන්නේ ඒ ඒ ඒ ඒ මොහොතේ ඒ හැඟීම කෙනෙක්ට පින්තූර නොබලා හඬ ඇහුවත් දැනෙන්න ඕනේ. හඬ රංගනේ. ඒක සමහර චරිත අපිට හිතේ මතකේ රැඳෙන්නේ ඒ හඬ නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ මොහොතේ ඒ තප්පරේ කොහොමද හඬ දැන් සමහර ලවට මේ අපි කිව්වොත් උදාහරණයක් මට බඩගිනි කියන එක අපි අතිශය බඩගිනි වෙලාවකයි සාමාන්‍ය බඩගිනි වෙලාවකයි බඩගිනි නැති වෙලාවකයි කියලා තුනක් කියන්න කිව්වොත් එක වගේම ඒ තුනම කියලා හරියනවද නැහනේ අතිශය බඩගිනි වෙලාවක කෙනෙක්ට කැම එකක් දෙන්න හිතන විදිහට මට බඩගිනි කියලා මට කියන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට මේ හැඟීම මගේ හඬේ තියෙන්න ඕනේ මේ හඬෙන් රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ නළුවෙක් වුණාම එම නැති වුණොත් හරි අර අපි සරලව කියන්නේ ෆ්ලැට් ඒක දැනෙන්නේ නැහැ රංගන ශිල්පිනියක් විදියට ඇයගේ පරාසය කොයිතරම්ද කියලා ඔබට අවබෝධයක් ලැබේවි. ඉතින් ඇගේ නිර්මාණත් එක්ක කොහොමත් ඔබ ඉන්නවනේ. ඉතින් ඉදිරියේදීත් තව තවත් විවිධාකාරයේ චරිත නිරූපණ තුළින් අපිට ඇයව දකින්න ලැබේවා කියලා සහ ඒ වෙනුවෙන් අපි බලාගෙන ඉන්නවා. ඉතින් අද දවසේ මේ පැය අපි වෙනුවෙන් වෙන් කරාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජයනි සේනානායක ප්‍රවීණ රංගන ශිල්පිනියට. ස්තුති අයිබුවන් ඔබට ජය මග නාලිකාවෙන්. ඉතින් එහෙනම් අපි අද වගේම තවත් දවසකදී බොහොම සුන්දර කතාබහ එක මොන ගහමු හැම දිනම පරිස්සමෙන් ඉන්න සතුටෙන් ඉන්න අපි එහෙනම් ගිහලා එන අයබෝවන්.